දැන් මේක කොමාරි අපි අර්බුදයේ ජයග්‍රහණය කළා. අපි එකට හිටියා. එතකොට ජනාධිපතිතුමා බලාපොරොත්තු නැහැ කියලා. අපි එහෙම යන්නේ නැහැ. ජනාධිපතිතුමත් එක්ක එකට අත්යල් අල්ලගෙන තමයි මම එළියට බැස්සේ. එතුමාත් අරගෙන මම ආවේ. එතකොට ඒ ඔක්කොම දීලා එතුමාට ජනාධිපතිගම දුන්නා මම. අපි අරගෙන දුන්නා. එතුමා අපේ ඇමති කන්ටික අයින් කරගත්තා. එහෙම තමයි මේ දේශපාලනය කියන්නේ. එතකොට දීලා ඒ ඇමතිකම් දුන්නා යාරව මරණවයි කියලා හිටපු කට්ටියට දුන්නා ඒ කට්ටියට. එතුමානේ කිව්වේ මරණවයි කියලා මම නෙවෙයි. එතුමා කිව්වා හැටියට අර අඩි 7ක් 6ක් යට පොළවේ වලලන හිටපු කට්ටියට ඇමතිකම් දුන්නා. ඒක තමයි දේශපාලනය කියන්නේ. ඔන්න ඔය දේශපාලනයත් එක තමයි තමුන්නාතුන බක්කලත් ගැට ගැහිලා ඉන්නේ. මොකද ඒ දින තමයි මේ රට දියුණු නැත්තේ. මේ රට දියුණු රටවල් වල ජනාධිපතිවරුන්ට ඕම හැසිරෙන්න බෑ. දවසක් හැදිරෙන්න බෑ මතකද? දවසක් හැදිරෙන්න හිතන්නවත් බෑ. එතකොට දන්නව වෙන දේවල් මොනවද කියලා. එතකොට මේ රටේ වුණා නමුත් අධිකරණය පාර්ලිමේන්තුව බොහොම එලිදරව හිටියා. අපේ මන්ත්‍රීවරුන්ගේ සල්ලි වලට ගන්න පුළුවන් කෝ ඒ දවස්වල කිව්වේ මොනවද? ඈ ඕනම එක්කෙනෙක් දේශපාලඥෙක් සල්ලි වලට යනවා තනතුරු වලට යනවා. පේනවද අපේ ගැටි හිටියා කියලා? මිලියන 500 ගහලා දෙද්දිත් අහිංසක මන්ත්‍රීවරු හිටියා. එතකොට තනතුරු දුන්නා മന്ത്രിට ඇමතිකම් දුන්නා ඇමතිකම් වේකන් තියාගෙන හිටියා ඒවනේ මතකනේ සලාග ක්‍රමයට ඇමතිකම් දුන්නේ අද 2යි හෙට 1යි හෙට හවසට ආපහු 3යි අනිද්දා උදේට 2යි අනිද්දා හවසට 1යි සලාග ක්‍රමයට ඒ එනේ කාට දෙන්න ලෑස්ති කරගෙන හිටියේ එන්න නැතේ කිව්වහම ඌට දෙනවා ඔන්න මම නැහැ කිව්වහම සෞඛ්‍යට එකෙන් දානවා හොඳේ රිෂාන් පදවි දින එන්නේ නැහැ කිව්වහම වෙළඳ එකට තා ටිකක් වදා මෙහෙම ඇමති මණ්ඩල වලින් පුළුවන් ද රටක් පාලනය කරන්න සහෝදරුනි එකෙක් එන්නේ නැහැ කිව්වම තව මොකෙක් හරි පිසාතියෙක් ඇවිල්ලා මං එන්නම් ඒ කිව්වම ඌට ඇමතිකමක් දීලා එහෙම රටවල් ගෙනියත් ඇයි ඈ එතකොට මේ වෙන් වෙන්නේ මොකද රට විනාශයි දැන් ගිය දෙසැම්බර් මාසේ වෙනකොට ලෝකෙ පිළිගත්ත ලංකාව තමයි සංචාරක ව්‍යාපාරයේ අංක 1 හොඳම එතකොට රෝහල් බුකින් වලින් පිරීලා ඉතිරුණා එතකොට ඒ වගේ වාක්‍යයක් කිව්වහම එන සංචාරකයෝ බුකින් කරන්නේ ඔය තුට්ටු දෙකේ සංචාරකයෝ නෙවෙයි. හොඳ ඉහළ පෙළේ සංචාරකයෝ ඒවා බලලා තමයි එන්නේ. ලංකාවට එන්න ලක්ෂ ගණන් වියදම් කරා. ඒ ඔක්කොම කැන්සල් කරා. අන්තිමට ඉතුරුනේ අර තුට්ටු දෙකේ සංචාරකයෝ ලංකාවේ මිනිස්සු විතරයි හොටා. මිදින් වෙච්ච පාඩුව මේකේ පාඩුව විතරක් මතක තියාගන්න අපි ගණන් හැදුවා. බිලියන නෙවෙයි හොඳ මිලියන 1000ක් තමයි බිලියන. රුපියල් බිලියන 660ක් පාඩුවේ මේ දවස් පාස පාරක් දෙකට ලංකාවට. බිලියන 660ක්. එතකොට කාගෙන්ද ඔක අයින් කරග අරගන්න පුළුවන්? මේ රටේ ජර්මනිය වුණා නම් ගෙනල්ලා අහලා අර යුද අපරාධ වගේ අධිකරණයට ගෙනල්ලා මුළු සේසතම බේම ගල්ලා බංගලොත්කාරයෙක් විදිහට හඳුනනවා ඉතුරු සල්ලි ටික දෙන්න කියලා. එහෙම තමයි මේ නීතිය ක්‍රියාත්මක. ඒකින්ද එහෙ මේ වගේ තුට්ටු දෙකේ දේශපාලනය කරන්න යන්නේ නැහැ කවුරුවත් බය. එතකොට මේ දවස් 52ට මේගොල්ලන්ගේ සෙල්ලමට වෙච්ච දේවල්. එතකොට දැන් අද ඇමති මණ්ඩලයක් හැදුවා. දැන් අද ජාතික ආණ්ඩුව නැහැ. එතුමා කිව්වා එතුමා කට්ටිය එන්නේ නැහැ කියලා. එතුමා කට්ටිය එන්න කැමතියි. නමුත් ජනාධිපතිතුමා කියන්නේ හිටපන් කියලා. ඒ කට්ටිය අපිව අම්බෙල කියනවා එයා ජනාධිපතිකම තියාගෙන අපිට ඇමතිකම් කරන්න එපා කියලා. කොහොම හරි ඒක නැහැ. දැන් ඒකට අපේ മന്ത്രിවරු කියනවා එක්කෙනෙක් කියනවා අපි හත් දෙනේ ස්වාධීන වෙනවා. තව එක්කෙනෙක් කියනවා මට ඇමතිකම් නැත්තම් මම ක්‍රියාමාර්ග ගන්නවා. තව එක්කෙනෙක් කියනවා මාසයයි දෙන්නේ. මේ විස්ථායි දෙන්නේ 30යි දෙන්න. ඉතින් 30ක් දෙන්නකොට 50 සුද්ධකම් දෙනවා කොහේ දෙන්නේ ඉතුරු 20. අපේ අගමැතිතුමා ආකාශයෙන් කඩන්නේ. දැන් ජනාධිපති කෙලව ගත්ත විස්ථාව කඩන්න ගිහිල්ලා. අගමැතිතුමාට පුළුවන් යා ඒකම කරන්න. අගමැතිතුමා යන හොඳට ඉගෙන ගත්ත මිනිස්සේ වෙන වෙන ප්‍රශ්නයකින් තියෙන පුළුවන්. එයා හොඳට ඉගෙන ගත්ත මේ ලංකාවේ උපාධිධාරී. මේ පළවෙනි වරට ලංකාවේ නායකයෙක් වුණා ලංකාවේ සරසවියකින් ඉගෙන ගත්ත මිනිස්සෙක්. කොළඹ සරසවිය අපිත් එක්ක ඒ කාලේ ශිෂ්‍ය සමිති කරපු කට්ටිය. මම පේරාදෙණිය කරනකොට එතුමා කොළඹ. මේ කැන්ටිමේ අනිත් ඔය ගමෙන් ආපු ළමයි එක්ක ප්ලේන් ටික ගහගෙන ආපු ශිෂ්‍ය ව්‍යාපාරේ නීති පීඨේ ශිෂ්‍ය සංගම් කරලා ආපු එකනේ තමයි අපි හරි. ඊට පස්සේ තමයි ලෝ කොලෙජ් ගිහිල්ලා මේ ඉතුරු මේක අරගෙන මේ නීතිඥෙක් උනේ මේ පිටරට ගිහිල්ලා මෙහෙ ඉගෙන ගන්න බැරුව පිටරට ගිය කෙනෙක් නෙවෙයි රනිල් ක්‍රමරිය. ඉතින් හොඳට ඉගෙන ගත්ත මිනිස්සෙක්. ඉතින් එතකොට එයා ඒක කරන්න යන්නේ නැහැ.
ඉතින් කරන්න ගියම නැතුනම දැන් අනිත් එක අපිට මන් ඇමතිකමක් දෙනවද නැද්ද කියන එක තමුන්නාසට සතමහක් වැඩක් තියෙනවා. තමුන්නාසේ මගේ පවුල කට්ටිය නම් කලකිරීමක් තියෙයි මට ඇමතිකමක් නැතුණා. නැත්තම් මොකද තමුන්නාසට තියෙන පාඩු? ඇත්තෙන්. එක්ක මගේ ඇමතිකම නැත්තම් තමුන්නාසගේ පලාතර පාඩු නම් අන්න පොඩි ප්‍රශ්නයක් තියෙයි. එහෙම නැත්තම් නෑනේ. ඉතින් ඔක පත්‍රයට කියලා වැඩක් නෑ. ඔක කියන්න ඕනේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ එතන තියෙන තැනට කිව්වම ඇති. මොකද රටේ මිනිසුන්ට වැඩක් නෑ මෙයා ඇමතිද නැද්ද. මෙයා ඇමතිද නැද්ද? ඕක සතපහක වැඩක් නෑ. මොකටද ඔය? තමුන්නාසලට ඇති කිහිම් බලක් තියෙනවද? කල්පුhari ඇමති වෙනවද නැද්ද කියන එක. ඇමතිකම දුන්නද නැද්ද කියන එක. තමුන්නාසලට ප්‍රශ්නයක් තියෙනවද? දරුවට රස්සාවක් දුන්නද නැද්ද? එහෙමනේ තමුන්නාසලට තියෙන ප්‍රශ්න. මට ප්‍රශ්නයක් තියෙයි ඇමතිකම තියෙනවද නැද්ද? ඒක හරියි. මගේ ප්‍රශ්නේ තමුන්නාසලගේ ප්‍රශ්නෙක් වෙන්නේ නෑනේ. ඒක රටේ ප්‍රශ්නයක් නොවෙනවනේ. මට සෞඛ්‍ය ගම නැතුණාම තමුන්නාසලට පාඩුවක් වෙනවා. මම දැන් ඔය කිව්වේ පොඩ්ඩයි ඔය පාඩුව. තව උගක් ඒවා දිනන කියන්නේ මොන. ඒවා සමහර ඒවා තමුන්නාසලට අවශ්‍යත් නෑ. ඉතින් ඒ නිසා මතක තියාගන්න දේශපාලනය කරනකොට මූලිකවම තමුන්ගේ දේශපාලනය කරන්න ඕනේ. දේශපාලනය කියන්නේ පක්ෂ නෙවෙයි මතක තියාගන්න. ඒක දෙවෙනි කතාව. මේ රට හදන්න තමයි ඔය හැම පක්ෂෙම හැදුවේ. දැන් අද කරන්නේ මොකද තමුන්නාසල උගක් කට්ටිය පක්ෂය හදන්න රට නැති වුණත් කමක් නෑ. ඒක නිකන්නේ අපි මේ පක්ෂයේ අවුරුදු 40යි. ඒ කියන්නේ මේ පක්ෂයේ ඕනම බලු වැඩක් කරනකොට ඒකට අත උස්සලා අවුරුදු 40යි. රටට නැති වුණත් කමක් නෑ. තමන් මේ පක්ෂෙත් එක අත උස්සනවා. මොකෝ රටට කෙල වුණාට කමක් නෑ. අපේ පක්ෂය ඉතුරු වෙනවා. ඉතින් පක්ෂය ඇදුවේ නායකයෝ මොකටද? රට හදන්නේ කියලා. එතකොට රට විනාශ වෙනවා නම් පක්ෂයත් තියල වැඩක් තියෙනවා. මේ රටේ මිනිසුන්ට කන්න නැත්තම් අඳින්න නැත්තම් මිනිසුන්ගේ ප්‍රශ්න තියෙනවා. පක්ෂති උනායි කියලා මොකද වෙන්නේ? ඒකෙන්ද තමයි අද තරුණ පරම්පරාව මේ දේශපාලනයට එච්චර උනන්දුවක් නැත්තේ. ඒ නිසා දැන් මේ තමුන්නාසලට අද අපි මේ සංවර්ධන වැඩපිළිවෙල අද අපි ආරම්භ කරනවා. අපි ඉදිරියේදී ආයවැලේ කෙනෙක් ගේනවා. විශාල සහනාධාර තමුන්නාසලට අපි ලබා දෙනවා. විශාල සහනාධාර. තමුන්නාසල මෙතෙක් බලාපොරොත්තු නොවුණු. ඒ සහනාධාර අපි ලබා දීලා අපිට මොකද තමුන්නාසල අපිව රැක්කා. තමුන්නාසලා මේ රටේ ජනතාව අපිත් එක්ක හිටියා. මේ කරපු අසාධාරණ ටේරින්. තමුන්නාසලා අපිව ජයග්‍රහණය කර ගැනීම සඳහා අතිමහත් බහුතරය හිටියා පක්ෂ නැතුව. මම දන්නවා පොහොට්ටුවට වැඩ කරපු කට්ටිය පොහොට්ටුවට බැනගෙන බණිමින් හිටියා. ඒකත් අපිට සහයෝගයක් නේ. මම අඳුරන හුඟක් කට්ටිය හිටියා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොච්චර කට්ටිය විරුද්ධ වුණාද ජනාධිපති. දැන් හෙට පවත්වන ප්‍රතිපත් සාකච්ඡාව 25 දෙනෙක් ඉල්ලා අතන සංවිධායක. දැන් මෙතන අපේ සංවිධායක තුමා නිහාල් ඇවිල්ලා මට ඉන්න කිව්වා මෙහි ඉන්න ඔක්කොම කට්ටිය අයින් වෙලා මාත් එක්ක එක්කව වෙනවා කියලා. එහෙම තමයි අන්තිමට මේ අසාධාරණ වැඩපිළිවෙල නවතින්නේ. එහෙම තමයි නවතින්නේ. එතකොට මොකද මේ බලු වැඩේ? ඇයි මහින්ද රාජපක්ෂ මේකට එකඟුනේ? දැන් යාට තිබුණේ ඉස්සෙල්ලා තිබුණ තත්ත්වය හැටියට බොහොම දිනන්නනේ තිබුණේ. ඇයි තිබුණේ? දැන් තමුන්නාසලත් හිතුවේ නෑනේ එයාගේ තියෙන නඩු හබ ඇත්තේ කියලා. මේක පහුණානේ අපේ කට්ටිය. අපේ කට්ටිය දෙක උනන්දු නැති ඉඳා පහුණා. එතකොට සමහරු හිතුවා මේක බොරුවක්. මේ රට නිදහස් කරපු දේශ ප්‍රේමියා කවදාකවත් එහෙම වැරදි වැඩක් කරන්නේ නැහැ. එහෙමනේ හිතුවේ. නමුත් ඇයි මෙයා දුවගෙන ආවේ මේ කෙලහලාගෙන? මහරජානෝ කියලා ඇවිල්ලා තව එකෙක් ගියට තින්නේ මහරජවරු. මහරජවරු වුණාට පස්සේ ආපහු යුවරජ වෙනවා. එතකොට එයාගේ හිටපු ලේකම් යටතේ එයා අගමැතිකමද? මොන විල්ලැජ්ජ නැති වැඩද? ඒ කියන්නේ ඒ කාලේ මෛත්‍රීපාල මෙයාට සර් කියනවා. දැන් මෙයා අමෛත්‍රීපාලට සර් කියනවා. ඒක කරන්න පුළුවන්. ආත්මකරුත්වය කියලා තේද? ඇයි ඒක නැති කරගත්තේ? මේ නඩු ටික එනවා. දිනපතා විභාග කරන්න උසාවි හැදුවා. අදලා මේ නඩු ටික එනවා. මෙන්න මේ නඩු ටිකෙන් තමන්ගේ පවුල බේර ගන්න සහෝදර බේර ගන්න තමයි මේකට කරේ. ඒක ඒ කෑදරකම. ඒ කියන්නේ එයා දන්නවා කාලය ඉතා සීමිතයි. ඒ සීමිත කාලය තුළ හොඳ හරි නරක හරි බල්ලා ඕන බලුගුතුරු වැඩක් කළා මේක නවත්ත ගන්නවා. ඉතින් මේක තමයි දේශපාලනය. අපි හුඟක් දේවල් කියපු දේවල් ඒගොල්ලන්ගේ ක්‍රියාමාර්ගවලින්ම ඒගොල්ලෝ සනාථ කරලා දුන්නා. අපි කියපුවා. ඔබතුමාලා ඇහුවේ. ඒ නිසා බොහෝ අයට ඇස් පෑදුනා මොකද තත්ත්වය කියන්නේ. ඒ නිසා ඒක අරගෙන අපි අපේ දුර්වලකමුත් අඩු කරගෙන තමුන්නාසල වෙනුවෙන් අපි ඉදිරි අවුරුද්ද කැපෙලා කරනවා. ඊට පස්සේ අපි ජයග්‍රහණය කළ මේ රට දියුණු රටක් විදියට සිංගප්පූරුව, කොරියාව, මලේසියාවක් වගේ රටක් විදියට තමුන්නාසලගේ දරුවෝ අපි පිටිපස්සේ ඇප්ලිකේෂන් එකක් පුරවගෙන ඉන්නේ නැති තත්වයකට
සුසුකම් අනුව රැකියාවල් ලැබෙන රටක් අපි තමුන්නාසලා අපිට අපි තමුන්නාසලා නිර්මාණය කරලා තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ වැඩපිළිවෙල තමයි අපි යන්නේ. ඒක එක කොටසකට තමයි අද අපි තමුන්නාසගේ ගමේ සංවර්ධනයට ආවේ.